Raci ekai name den me re madimat pahula avasanay api obath ekak ekathu wenne bohoma apurru addekim rashayak apurru hengim rashayak obath ekak beda ganna me hengim api hemadenatama danena potu deyak බෙදා ගන්න තියෙන අපි ළඟ තියෙන හොඳම ක්‍රමයේ විදිහට අපි දකින්නේ අපේ හිතට වැදුණු අපට දැනුණු අපේ ගීත. හොඳයි. එහෙනම් වැඩි කතා කරන්න නැතුව මුලින්ම ගීතයකට යන්න. මේ ගීතෙත් එක්ක බැඳිච්ච පොඩි කතාවක් තියෙනවා. හැබැයි මේ ගීතය අහන අතරතුරේදී අපි ඔබට ඒ කතාව කියන්න.
ආදරය ගැන එක එක පුද්ගලයන් එක එක විදිහට කතා කරනවා. මුංචි ලදර වගේ පාට අපි මියන් තෙක් දක්වාම අපි හැමෝටම ආදරය එක එක විදිහවල වලට දැනෙනවා. සමහර විට ඒක දෙමෝපියන්ගේ සෙනෙහස වෙන්න පුළුවන්. තවත් සමහරක් වෙලාවට තමන් හිතින් බෙම් කරන කෙනාගේ ආදරය වෙන්න පුළුවන්. තවත් සමහරක් වෙලාවට තමගේ ආදරණීය බිරිඳගේ ආදරය වෙන්න පුළුවන්. මේ මුළු ලෝකෙම මේ ආදරය කියන මහා අපූර්ව අමුතු බැඳීම ඇතුලේ මහා ලස්සන විදියකට හිර වෙලා තියෙනවා. අපි තව වැඩි කතා කරන්න නැතුව තවත් ගීතයකට යමු. අද ගා කීවද අද හා කන්න
මට නොහැකිය කිසි දින ඇයනි නොයේතයිගින් හානිට පෙර යන්න ගියාමැකිලා වන සිරසක තුරු සෙව මැනි අතරේ ගිලගමින් හිදමා හොඳයි. මේ ජීවිතේ බොහොමයක් වෙලාවට අපට දැනෙන්නේ හරි ඒකාකාරී විදිහට. ඉතින් මේ ඒකාකාරී බවෙන් පොඩ්ඩක් මිදිලා අපේ ජීවිතවලට පුංචි වෙනසක් එකතු කරන්න තමයි මේ විදිහට අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි ඔබ හැම දිනකටම ආරාධනා කරනවා, අහන් ඉන්නව නම් ඔබට හැකියාවක් තියෙනවා ඔබ කැමති ගීතයක් අපෙන් ඉල්ලන්න. අපට හැකියාවක් තිබුණොත් අපි ලබා දෙනවා අනිවාර්යෙන්ම. හොඳයි, මම කලිනුත් කිව්වා මේ ගීත අපේ ජීවිතත් එක්ක සෑහෙන විදිහට බද්ධ වෙලා තියෙනවා. මේ ගීතය ගායනා කළේ අපේ සීතලයා. සීතලගේ ජීවිතෙත් එක්ක මේ ගීත මේ දවස්වල කොයි විදිහට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක දන්නේ කොහොම තමයි. නමුත් අපි දන්නවා ඔහු මේ දවස්වල ඔහුගේ ආදර කතාවේ මොහොම අපූරු පරිච්ඡේදයක් ලියමින් ඉන්නා බව. හොඳයි, එක එකට එක එකක් දෙකින් තියෙනවනේ ආදරේ. අපි දැන් යන්න හදන්නේ තවත් ඒ වගේම වෙනස් අත්දැකීමකට. Yeah.
තවත් කෙනෙක්ගේ අපූර්වාදයක් දැකීමක ගානට හැරවුණු අපූර්ව හැඟීමක්. හොඳයි, අපි දැන් යන්න හදන්නේ මේ රාත්‍රියේ බොහොම අපූර්ව නිම්නයකට. අපූර්ව කියන්නත් බෑ මේ කතාව. මේ ලෝකේ තුළ විවිධාකාරයේ අත්දැකීම් වලට මුහුණ පාන අපේ ආදරණීය සහෝදරයා විදිහටම දකින්නට පුළුවන්. නමුත් ලෝකයේ විවිධ කම්කටොළු වලට මුහුණ පාන ගැහැණිය වෙනත් ආතකින් කියනවා නම් මේ ගීතය අහලා බලමු. ඒ අනතුරුව අපි කතා කරමු. හොඳයි,
ඒ ගීතය අපිව වෙනම මානයකට රැගෙන යන්න හදපු ගීතයක්. හොඳයි. මේ වෙලාවේ අපි මතක් කරන්නම් මේ අවස්ථාවේ මාත් එක්ක ඉන්න පුද්ගලෙ. අපිත් එක්ක ගිටාර් වාදනයෙන් සහ තියෙනවා කවින්. ඒත් එක්කම ගායනයෙන් මුදිත, ඒත් එක්කම තරින්ද, මම ආයේෂ්. අපි දැන් යන්න හදන්නේ ටිකක් වෙනස් ගීතයකට. මේ ගීතය හඟබල්වල අපුරු මුසුවක් එක්ක පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි ඔබට අහන්නට ලැබෙන්නේ. අපි බලමු. Mm-hmm.
හොඳයි. අපට විවිධාකාර ගීත එල්ලීම් ලැබෙනවා. සාකච්ඡා කරන්නේ ඊළඟට අපි කියන්න යන ගීතේ මොකක්ද කියලා. ඉතින් අන්න ඒ නිසා සමහරක් වෙලාවට මුංචි කාල ප්‍රමාදයක් වෙන්න පුළුවන් මේ අපේ ගීත අතරේ. ඉතින් අපි හිතනවා අපිව තේරුම් ගනි කියලා. මේ රාත්‍රිය හරි අපූර්වයි. සීතල සුළඟක් අපි ඉන්න මේ කුටියට මේ ජනෙලෙන් අමංගෙන අපි දැන් මේ ඉන්නේ මේ විවර කරපු ජනෙල් එකව. ආග කියන විදුලි පහන එළියෙන් තමයි අපි මේ ගීත ගායනා කරන්නේ. හරි අපූර්ව පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා මෙයාට. හොඳයි අපි ඊළඟට දැන් අපි සුදලම් පිට ගීතේ මෙහෙමකට ඉඳ ලබා දෙන්න. හරි බලමු. කතාව කියන්න මේ වෙලාව නෙමෙයි. අපි හැඟීම ඔබට ලබා දෙන්න.
ඔබට කියන්නට ගීත රාශියක් අපේ හිත්වල තිබුණා. මේ ගීත අපේ ජීවිතත් එක්ක මිශ්‍ර වෙන්නේ අපි හිතන්නේවත් නැති විදිහට. විශ්වාස කරන්න මේ අපි කියපු ගීත හැම එකක්ම අපේ ගීත ගායනා කරන, ගීත වාදනය කරන අපි හැම දෙනාගේම ජීවිතත් එක්ක බොහොම පුදුම සම්බන්ධතාවයක් තිබ්බ ගීත. හොඳයි, මේ ළඟටත් අපි ඒ වගේ අපූරු අපේ ජීවිතත් එක්ක බැඳුණු ගීත ගායනා කරන්න ලැස්ති වෙන්නේ. Oh,
ඒ ගීතයත් එක්ක අපි මේ අපූර්ව රාත්‍රිය තුළ ඔබත් එක්ක එකරන හැඟීම් ගනුදෙනුවේ අවසානයට දැන් ළඟාවෙලායි. සඳ හොරෙන් හොරෙන් ඇවිල්ලා යන්නක් කියා අපේ ජීවිත ඇතුලේ විවිධ සිදුවීම් ගලාගෙන ගියා. මේ වගේ අපූර්ව අත්දැකීම් රාශියක් තවත් දවසක ඔබත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් වෙන් වෙලා යනවා. මෙන්න මේ ගීතයත් එක්ක සඳ සඳ වගේ I'm